ලංකාවේ නැවත වසංගත තත්වයන් මතුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපි වසංගත පාලනය කරපු රටක් විදිහට සෞඛ්‍ය සේවා විදිහට ලෝක පුරා කීර්තියක් දිනාගෙන ඉන්න තත්වයක් යටතේ පහුගිය කාලයක මැලේරියා රෝගියෙක් මරණයට පත් වුණා. දැන් ඩෙංගු අධිවසංගත තත්වයක් නැවත ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඩෙංගු අධිවසංගත තත්වයත් එක්ක අපිට වාර්තා වෙනවා වසංගත රෝග දෙපාර්තමේන්තුවම කියන විදිහට 32,000ක් විතර ඩෙංගු රෝගීන් හමු වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ ගණනය කරපු ඩෙංගු රෝගීන් මේවා නිවැරදිව ගණනය වෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව අපි නැවත මතක් කරනවා. මොකද බොහෝ රසායනාගාරවලට ඩෙංගු සඳහා මේ වෙනකොට ප්‍රතිදේහ ජනක සහ ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල නැහැ. එහෙම නැත්නම් හරියට දීලා නැහැ. එහෙම නැත්නම් මේ පරීක්ෂණ කරන්න නිසි පරිදි යොමු කරන්නේ නැහැ. ඒ වගේම බොහෝ රසායනාගාරවල සම්පූර්ණ රුධිර පරීක්ෂණය පවා සිදු කරන්නේ ඉතාම අසීරුවෙන්. ප්‍රතික්‍රියක ලබා දෙන්නේ නැහැ. ප්‍රතික්‍රියක ලබා දුන්නත් ඒකට අදාළ පහසුකම් ටික නැහැ. වෛද්‍යවරුන් මේ පහසුකම් නැති නිසා සමහර ලාවට පරීක්ෂණ කරන්නේ නැතුව ප්‍රතිකාර කරනවා. ඉතින් මේ කාරණාවන් සියල්ල එක තමයි අපි මේ ඩෙංගු රෝගීන් ප්‍රමාණය වාර්තා කරගෙන තියෙන්නේ. එතකොට අපි වාර්තා කරන ප්‍රමාණයට වඩා පරීක්ෂණ කිරීමේ අපහසුතාවය සහ ඒකට අදාළ පහසුකම් නොමැති වීම නිසා විශාල ප්‍රමාණයක් මගහැරෙන්න පුළුවන්. ඒ නිසා මේ සංඛ්‍යා දත්ත මතම පදනම් වෙන්නේ නැතුව මේක ගැන කල්පනා කරන්නට වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. අඩු ගානේ මේ මොහොතේවත් ඒ අවශ්‍ය පරීක්ෂණ කිරීමේ පහසුකම් ටික දෙන්නට කියන එක තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලන්නේ. ඊළඟට ප්‍රධාන කාරණාවක් තමයි මේ ඩෙංගු රෝගීන් වාර්තා වෙන්නේ වැඩිපුරම බස්නාහිර පළාතින්. 50% මේ 32,000 කියන වාර්තා වෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 50%කට වැඩි වාර්තා වෙන්නේ බස්නාහිර පළාතින්. මේක පෞගේ මාසය ඇතුළත තිබ්බේ වැඩිපුරම මේක කප් එක ගහලා තිබ්බේ ගම්පහ දිස්ත්‍රික්කය. මම හිතන්නේ දැන් කොළඹ දිස්ත්‍රික්කය ඒ තත්වය අතික්‍රමණය කරමින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ කාරණාවන් මෙසේ තිබියදී අපි මතක් කරනවා, ඔබ දන්නවා ඔබේ නිවසට ඩෙංගු රෝගියෙක් වාර්තා වුණාම මීට අවුරුදු 2කට 3කට ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම කොහෙන් හෝ අපේ ලිපිණය හොයාගෙන ගෙදෙට්ට ඇවිල්ලා දූමායනය කරලා ඒ ගෙදරේ ඩෙංගු රෝගියාගේ තත්ත්වය හොයලා බලලා ආශ්‍රිතයන් පිළිබඳව හොයලා බලලා අවට ගෙවල් වලටත් යම්කිසි උපදේශයක් දීලා දූමානය කටයුත්තක් කරමු. හැබැයි දැන් මේ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇති වෙන තුරු පහුගිය මාස 3 තිස්සේම අපි මේ කාරණාව ගැන කියනවා. ගිය වසරවල් වලට වඩා වසංගත තත්ත්වයේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා කියන්න අපිට හැකියාවක් තිබුණා පිටින් ඉඳන් මේ දත්ත දිහා බලලා. හැබැයි අපි අහනවා මේ රටේ මිනිස්සුන්ගෙන්, ඔබේ නිවසට ඩෙංගු රෝගියෙක් හමු වුණාම මීට මාස 2-3කට කලින් එහෙම නැත්නම් මේ වෙනකොටත් එහෙම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇවිල්ලා දූමායන කටයුත්තක් කරනවා. අපි මේක අහන්නේ මේ රටේ පුරවැසියන්ගේ. ඔබ මේ පිළිබඳව සංවේදීද? අපි දන්නා තරමින් එහෙම ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. පහුගිය අවුරුද්දේ අවසාන භාගයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විකුත් කළ තියෙනවා ලිපියක්, චක්‍රලේඛයක් විදිහට. දූමායන කටයුත්ත කරන්නට ඕනේ වසංගත තත්වයක් ඇති වුණාම පමණයි කියලා. ඒ කියන්නේ වසංගත තත්වයක ප්‍රවණතාවයේ තියෙන නැත්නම් රෝගියෙක් දෙන්නෙක් වාර්තා වෙන මොහොතක් වෙනකොට දූමායන කටයුත්ත කරන්න අවශ්‍ය නැහැ කියන විදිහේ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ නිකුත් කරපු චක්‍රලේඛය නිසා කොච්චර දුරට ඩෙංගු රෝගේ පැතිරෙන්න ඇද්ද? දැන් අපි නැවත අහනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරුණාකරලා අපිට කියන්න මේ ප්‍රතිපත්තිය ගත්තේ කුමන විද්‍යාත්මක සාධක සම්බන්ධයෙන් නිරීක්ෂණය කරලාද? මේ ප්‍රතිපත්තිය ගත්තේ කවුද? මේ ලිපිය නිකුත් කරේ කවුද? මෙහෙම තීරණයක් ගැනීම නිසා ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමට හෝ නොවීමට කොච්චර දුරට ඒක බලපාලා තියෙනවද? මොකද මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ සමහර තාක්ෂණික කමිටු හරහා ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට ගන්න ස්වභාවයක් අපි දකිනවා. ඒ පිළිබඳ විද්‍යාත්මක පදනමක් පැහැදිලි කරන්නේ නැහැ. ගත්ත කෙනෙක් ගත්ත තීරණේ සම්බන්ධයෙන් වග කියන්නේ නැහැ. එතකොට 2022 වර්ෂයේ මැද භාගයේදී මේ නිකුත් කරපු චක්‍රලේඛයේ අනුව
dengu rogi dengne kuarta aja tenggole, himen aten roga pravanata aja ti aja tenggole, duma aja na katayu tu kerana tahanan, duma aja na katayu tu kalau hacki, wasangat tetapnya keti una ada passe, ikannya maduru ek dengne gihila, tawa dengne kudu tundene kudu bohkarala, tawa pramane ekat me roge hadi imat ti aja idakada, maduru aja peting awastawak diila tamai me tiirane aragna ti, himen aten sobahdar me aja awastawak diila tamai me tiirane gan. Api dano maduro vitarak palawa harala himna tang maduro bowen natina tang vitarak palawa harala meloke kohewat wasangatayak maduro magin bowen wasangatayak palane karanna ba ekata hetu tamai minussunta wasangatayekata langa wiya haki maduruan bittara dana pilawun nati tang walata langa wiya haki awastha karana ita sima sahithai e nisa තමයි රසායනික ක්‍රමවේද පාවිච්චි කරලා දූමායන වගේ කටයුතු කරන්නේ. එතකොට මේ දූමායන කටයුත්ත කිසියම් හේතුවක් නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය නවත්තලා දාලා තියෙනවා. ඒ නවත්තලා දාලා තියෙන හේතුව අපි විශ්වාස කරනවා මේ තරම් විශාල ප්‍රවණතාවකින් මේ ඩෙන්ගු අසංගතය පැතිරීමට හේතුවක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා අපි ඍජුව ප්‍රශ්න කරනවා මේ තීන්දුව ගත්තේ කවුද? මේ තීන්දුව ගැනීමට පසුබිම් වෙච්ච විද්‍යාත්මක සාධකය මොකද්ද? තාමත් ඒ තීන්දුවේ එල්බිලා ඉන්නේ අනිකුත් දිවයිනේ ප්‍රදේශවල වසංගත තත්ත්වය පැතිරෙන කන්ද එහෙම නැත්නම් මේ තීන්දුව ගත්ත පුද්ගලයාට අදාළව වගවීම කියන කාරණාව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉෂ්ට කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මේ මොහොත වෙනකොට ගම්පහ කොළඹ සහ බස්නාහිර පළාතට සීමා වෙලා තිබ්බ ඩෙන්ගු අසංගත තත්ත්වය දිවයින පුරා විසිර යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හැබැයි දැන් උනත් දූමායනය කරන්න පුළුවන් අපිට බස්නාහිර පළාතේ විතරයි. මොකද අනිත් ප්‍රදේශවල පැතිර ගියාට වසංගත තත්ත්වයක් නැහැ. ඒ නිසා දූමායන කටයුත්ත සිද්ධ වෙන්නේ නැති එක නැවත වතාවක් ඒ ප්‍රදේශවල අධිවසංගත තත්ත්වයට හේතුවක් නොවේ කියලා කාට හරි කියන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි කියනවා විශේෂයෙන්ම මෙන්න මේ වගේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ නොසලකිල්ල ගැන නැවත විමර්ශනය කරන්න. ඊළඟට අපි දැක්කා ඊයේ පෙරේදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙන්ගු වසංගත තත්ත්වය හේතුවෙන් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. නැවත වතාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කමිටුවට පත් කරගෙන තියෙන්නේ ඔහුගේ හිතවත් විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු පමණයි. එතකොට ඩෙන්ගු අසංගතයක් පාලනය කරනවා කියන්නේ පළවෙනි කාරණාව ශේෂ්ත්‍රගත කාරණාව ශේෂ්ත්‍රය තුල ඩෙන්ගු මදුරුවන් බෝවීම වැළැක්වීම සම්පූර්ණයෙන්ම වෛද්‍ය නොවන වෘත්තීමේ කාර්යභාරයක් විදියට තියෙනවා. ඒ වගේම ඩෙන්ගු රෝගය හැදුනට පස්සේ රෝගය පාලනය කිරීම සඳහා රසායනාගාර පැත්තෙන් විශාල පහසුකම් ලබා දීමක් සිද්ධ වෙන්නට ඕනේ. මොකද රෝගියාව අපි අනවශ්‍ය විදියට වාට්ටුවට ඇතුළත් කරොත් වාට්ටු තුල මිය යාමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. අපි අපේ වාට්ටුවල තියෙන ඉඩකඩ ධාරිතාව පරිස්සමෙන් පාවිච්චි කරන්නට නම් අපිට નિયમિત වේලාවට ඩෙන්ගු පරීක්ෂණ ටික කරලා රෝගියාව හැකිතාක් නිවසේදී කළමනාකරණය කරලා පසුව අවසන් අවස්ථාවේදී රෝගියාව වාට්ටුවේ නතර කරන තත්ත්වයට આવොත් විතරයි වාට්ටුවේ සේවාව සපයන විශේෂඥ වෛද්‍යවරුන්ට සහ ඉදකාරය මණ්ඩලයට ඔවුන්ව බලා ගැනීම පහසු වෙන්නේ. එහෙම නැති වුණොත් ලෝකේ හැම තැනකම ඩෙන්ගු අසංගතය පැතිරිච්ච වෙලාවවලදී රෝගීන් මේ යන ප්‍රවණතාවය වැඩි වෙන්නේ වාට්ටුවල ධාරිතාවය ඉක්මවා රෝගීන් ඇතුළු වීම එහෙම නැත්නම් ඒ සැලකිලිමත් භාවය නොමැති වීම නිසා. ඒ නිසා පළවෙනි එක තමයි මේ කමිටුවට වෛද්‍යවරු විතරක් පත් කරලා අනිකුත් කාර්යයන් සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොහොමද? එතකොට ඒ කාර්යයන්ගේ ගැටලුදායක තත්ත්වයට වග කියන්නේ කවුද? ඒ නිසා අපි කියනවා සෞඛ්‍ය සේවාව කියන්නේ සාමූහික සේවාවක්. මේ සාමූහික සේවාවේ ඩෙන්ගු අසංගත තත්ත්වය සහ ඩෙන්ගු රෝගීන්ව ජීවිත ආරක්ෂා සහිතව තියාගන්න අවශ්‍ය වෙන සියලු පාර්ශව කරුවන් මේ කමිටුවට පත් කිරීමටවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට ඒ පිළිබඳව වුමනාවක් නැතිකම එහෙම නැත්නම් තමන්ගේ වෘත්තීමේ සදාචාර බව නැතුව තමන්ගේ වෘත්තිය විතරක් ඇති කියලා හිතන ඒ මහන් තත්ත්වකම තවදුරටත් පවත්වා ගන්න බවක් අපිට පේනවා. ඒ නිසා ඒක කොවිඩ් වලදීත් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කරා, දැන් ඩෙන්ගු වලදීත් ඒක කරලා මේ රටේ මිනිස්සුන්ට මේක ප්‍රශ්නයක් වුණාම ඒකට වග කියන්නේ කවුද කියලා අපි අහනවා. ඒ නිසා මේ මොහොතේ ඩෙන්ගු අධිවසංගත තත්ත්වයක් තියෙනවා.
බස්නාහිර පළාතේ 150ක් ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. ඒ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය අලුත් චක්‍රලේඛයක් ගහලා තියෙනවා පහුගිය අවුරුද්දේ අවසාන භාගයේදී වසංගත තත්වයකින් තොරව දූමායන කටයුතු කරන්න එපා කියලා. එතකොට ලංකාවේ දැන් අනිත් ප්‍රදේශවලට ඩෙංගු පැතිරෙනවා. ඒ ප්‍රදේශවලටත් මේ චක්‍රලේඛය බලපවත්වනවා. එතකොට ඒ චක්‍රලේඛය ගහපු කවුද අද මේ වෙනකොට ඒකට වග කියන්නේ කියන ප්‍රශ්නේ අපි නැවත අහනවා. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ කමිටුවේ වෛද්‍යවරු විතරක් පත් කරගෙන කොහොමද මේ ශේෂ්ත්‍රයේ ඉන්න මදුරුවන් පාලනය කරන්නේ කොහොමද රසායනාගාර වල තත්ත්වයන් අපි තවදුරටත් ඉක්මනින් වාර්තාවක් ලබා දෙමින් මේ කටයුත්තට දායක වෙන ක්‍රමවේදය සාකච්ඡා කරන්න කාගෙත් එක්කද කියන කාරණාව අපි අහනවා. ඒ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට වගකීමක් තියෙනවා පාර්ශව කරුවන්ගේ කමිටුවක් පත් කරන්න. එහෙම නැතුව තමන්ට වුමනායගේ කමිටුවක් පත් කරලා ඒකෙදි තමන්ගේ වෘත්තීමේ සදාචාරය පහළට දාගන්න නැතුව කටයුතු කරන්න කියන කාරණාව අපි ඉතා පැහැදිලිව මතක් කර සිටිනවා. මේක හේතු වුණාද අද අධිවසංගතයක් වීමට? ඒ කියන්නේ දැන් ඔය දුමාහිමේ ප්‍රදේශ වලට නැවතුණා කියලා කියනවනේ. දැන් මේක බලපෑවද දැඩි ලෙස අද අධිවසංගතයේ ඉදිරියේ? ඔව් අපි විශ්වාස කරනවා ඒ චක්‍රලේඛය ගහන්නෙම අපි කියලා නෙවෙයි වසංගත රෝගාංශයෙන්මයි ගහන්නේ. ලෝකයේ තියෙන තත්ත්වයක් රෝගියෙක් හමු වුණාම ඒ රෝගියාගේ රුධිරේ ඩෙංගු වලට අදාළ වෛරසය තියෙනවා. එතකොට මදුරුවෝ ගහන්නේ අපි 100%ක් බින්දුව කරලා නැහැ ලංකාවේ. ඒක කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඇත්තටම මේ රෝගය පාලනය වෙන්නේ වෛරසය රෝගීන් තුලට ඇතුල් වෙලා තියෙන කාලය තුල තව මදුරුවෙකුට වෛරසය ඇතුල් වෙන එක වළක්වා ගැනීම ඇතුලේ. එතකොට එක රෝගියෙක් ඇති වුණාම ඒ රෝගියාව කන මදුරුව ප්‍රමාණය කීයද කියන එක අපිට පාලනය කරන්න බෑ මේ වෙනකොට. ඒ තරම් ප්‍රමාණයක් මදුරුවෝ ඉන්නවා මදුරුවෝ 100%ක් පාලනය කරලා නැති නිසා. එතකොට එක රෝගියෙක් ඇති වුණාම ඒ රෝගියාවට තියෙන මදුරුව ටික පළවා හැරියේ නැත්තම් ඒ මදුරුව ටික අර රෝගියාට දෂ්ට කරලා මේ ඩෙංගු වෛරසය අරගෙන තව රෝගියෙකුට ගෙනියනවා. එතකොට මේ රෝගියා එක්කෙනෙක් වුණාට මේ රෝගියා කොච්චර දෙනෙකුට මේ රෝගය බෝ කරනවද කියන එක තීරණය වෙන්නේ කොච්චර දෙනෙක් දෂ්ට කරනවද කියන එක මත. එතකොට දෂ්ට කරන ප්‍රමාණය අපිට අඩු කරන්න වෙන්නේ මදුරුවෝ ඒ රෝගියාගේ අවටින් පළවා හැරීම තුළ. එතකොට රෝගියා එක්කෙනෙක් වීම දූමායනය නොකිරීමට හේතුවක් කියලා වසංගත රෝග දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් ගහලා තියෙනවා නම් ඒක පැහැදිලිවම වැඩි ප්‍රමාණයකට රෝගය බෝ කිරීමට හේතුවක් වෙනවා. ඒක වසංගත තත්වයක් ඇතිවීමට හේතු වෙනවා. ඒක තමයි අපි දන්න විද්‍යාව. හැබැයි වසංගත රෝග දෙපාර්තමේන්තුව හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා නම් එහෙම අවශ්‍ය නැහැ කියලා ඔවුන් පැහැදිලි කළ යුතු වෙනවා. එහෙම තත්ත්වයක් යටතේ ඇතිවන රෝගියාගෙන් තව කීප දෙනෙකුට රෝගය බෝවීමේ වැළැක්වීමේ ප්‍රවණතාවය අඩු කරගත්තේ ඇයි? පැහැදිලිවම මදුරුව දෂ්ට කිරීම බිඳුවයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා තිබ්බත් ඒ රෝගියාගෙන් තව රෝගීන් ගණනාවකට බෝවීම වසංගතයක් ඇතිවීමට හේතුවක් නෙවෙයි කියලා කියන්න මොකද්ද තියෙන විද්‍යාත්මක සාධකය? අපි අවසාන වශයෙන් අහනවා එහෙම ලිපියක් නිකුත් කරන්න හේතුව මොකද්ද? ඒ හේතුව විද්‍යාත්මකද අවිද්‍යාත්මකද? ඒ ලිපිය නිකුත් කරන්න බලපෑම් කරපු එහෙම නැත්නම් ලිපිය නිකුත් කරපු නිලධාරියාගේ වගවීම මේ මොහොතේ මොකද්ද කියන කාරණාව අපි අහනවා. අපිට පේන විදිහට එක රෝගියෙක්ගෙන් තමයි වසංගතයක් ඇති වෙන්නේ. රෝගීන් දහහකින් නෙවෙයි, එක රෝගියෙක්ගෙන් තමයි වසංගතය ඇති වෙන්නේ. ඒ නිසා රෝගියෙක් ඇතිවීමේදී ඔහුව මදුරුවන් දෂ්ට කිරීමේ වළක්වා ගැනීම කියන එක අතිශය වැදගත්. පසුගිය කාලයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් විසින් අප්‍රේල් අවසානයේ මේ ආරම්භයේදී වගේ වසංගතයේ ඩෙංගු අවදානමක් තියලා දැනුම් දීම විටි විටි කරලා තිබුණා. මේ ජනතාවට වගකීමක් නැද්ද මේ වගේ දැනුම් දීමක් කරනකොට? ඔව් ජනතාවටත් වගකීමක් තියෙනවා. ඇත්තටම අපි මතක් කරනවා දැන් ඔබට සෞඛ්‍ය සේවාව පුරුදු සේවාවක් විදිහට ඔබ දන්නවා පහුගිය වසරවල් වල ඩෙංගු රෝගී තමන්ගේ රෝගී තත්ත්වයක් ඇති වුණොත් තමන්ගේ නිවසේ හමු වුණොත් තමන්ගේ නිවසට ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ ඒ පළාතේ ඒකට බාරව ඉන්න කණ්ඩායමක් ඇවිල්ලා දූමායනය කරනවා. මම මේක කාරණාවක් කියයි. එතකොට මේ දූමායන කටයුත්ත උනේ නැති වුණාම ඒක උනේ නැත්තේ ඇයි කියලා හොයන්න ජනතාවට වගකීමක් තියෙනවා. එතකොට එහෙම හෙව්වනම් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක කරේ නැත්තේ ඇයි කියන එක කියන්න අපිට ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි තමන්ගේ නිවසේ ඩෙංගු රෝගියෙක් ඇති වුණාම දුම් ගැහුවත් එකයි නැතත් එකයි අනිත් නිවසට හැදුනත් එකයි නැතත් එකයි කියලා තියරිය එකේ අපේ රටේ මිනිස්සු ඉන්නවා. වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්කෙනෙකුට හැදිලා තව 10කට 15කට හැදුනට කමන්නේ වසංගතයක් නොවී කියනවා වගේ තැනක ඉන්නවා නම් මේ වගකීම් දෙකම ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ මොහොතේ තමන්ගේ නිවසේ ඩෙංගු රෝගියෙක් ඇති වුණොත් විශේෂයෙන්ම
ඒ රෝගියාව දෂ්ට කරන මදුරුවන්ගේ ප්‍රමාණයට රටේ වසංගතයක් ඇතිවීමට හේතුවක් ඇති වෙන නිසා ඒ රෝගියාව දෂ්ට කිරීමෙන් වළක්වා ගැනීම අතිශය වැදගත්. ඒක තමන් බේරීමට වඩා අනිත් අයව බේරා ගැනීමට වගකීමක් තියෙන නිසායි අපි කියන්නේ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛවල කෙසේ තිබුණත් රටේ මිනිස්සු විදියට ඒ න්‍යාය ධර්මයේ අනුගමනය කරන්න කියලා අපි ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කියන්නේ බෙහෙත් එහෙම නැත්නම් බෙහෙත් නැහැ කියනවා නම් පරීක්ෂණ සඳහා අවශ්‍ය පාසුකම් තියෙනවද මේ වෙන විට? ඔව් ඇත්තටම අපි ඩෙන්ගු වසංගත තත්ත්වයක් ඇති වෙනකොට පහුගිය කාලේ විනාඩි 15කින් 20කින් වගේ ඩෙන්ගු රෝගයේ හඳුනා ගැනීමේ පරීක්ෂණය සිද්ධ කිරීමේ යාන්ත්‍රණයක් හදලා දීලා තිබ්බා ලංකාවටම. දැන් ඒ යාන්ත්‍රණය නැහැ. එතකොට ඩෙන්ගු රෝගියෙක් රෝගයේ ආසාදනය වෙලා පළවෙනි දින 2 3 4 5 වගේ තත්ත්වයන් තුල වෛද්‍යවරුන්ට පුළුවන් ඔහුගේ තියෙන රෝගී තත්ත්වය සැලකිල්ලට අරගෙන වෛද්‍ය උපදෙස් මත රෝහල්ගත කරන්නේ නැතුව ඔහුව රැකබලා ගන්න අවශ්‍ය මොහොතේදී රෝහල්ගත වෙන්නට කියන උපදේශය දෙන්න. එහෙම කරන්න නම් වෛද්‍යවරුන්ට අඩුම ගානේ දිනකට දෙපාරක් සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවක් වෛද්‍යවරයා අතරපත් වෙන්න ඕනේ. එතකොට මේ සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවට ප්‍රතික්‍රියක නැති වුණාම සිද්ධ වෙන දේ තමයි ඒ රෝගියා ඇතුල් කරන්න ඕනේ වාට්ටුවකට. එතකොට යන මුදල රුධිර පරීක්ෂණයක් කරන්න යන මුදල වගේ 20 ගුණයකට වඩා වැඩි. මම මේ 20 ගුණයක් කියන්නේ අපි හදපු දත්ත මගින්. සෞඛ්‍ය අමාත්‍යාංශය තවම හදලා නැහැ. රෝගියෙක් ඇතුල් කරාම එක දිනකට කොච්චර වියදමක් යනවද, සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් කරන්න කොච්චර වියදමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට යනවද කියන එක කොස්ප ටෙස්ට් කොස්ප ඇඩ්මිෂන් කියන එක හදලා නැහැ. ඒ නිසා මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට තේරෙන්නේ නැතුව ඇති. නමුත් රෝගියෙක් වාට්ටුගත කරන්නට ඕනේ නැති රෝගියෙක් වාට්ටුගත කරනවා කියන්නේ සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් නැතිවීම නිසා 20 ගුණයක වැඩි මුදලක් රටට වැය වෙනවා. ඒ වගේම වාට්ටුව ඇතුලේ අනවශ්‍ය ප්‍රමාණයේ තදබදයක් ආවහම ඒ විශේෂඥ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට රෝගීන්ට දෙන්න පුළුවන් අවධානය අඩු වෙනවා. ඒ වගේම රෝගීන්ට දෙන්න පුළුවන් පහසුකම් ප්‍රමාණය අඩු වෙනවා. ඒක හරහා රෝගීන් අසාධ්‍ය වෙන ප්‍රමාණය මිය යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා මේ මොහොතේ අපිට එහෙම යාන්ත්‍රණයක් ලබා දීමට රසායනාගාර සේවාවට බෑ. ඒ නිසා වෛද්‍යවරු පුරුදු වෙලා ඉන්නවා පරීක්ෂණ නැතුව එක්ක රෝහල් ගත කරන්න, එක්ක පරීක්ෂණ නැතුව ඖෂධ ලබා දෙන්න. ඉතින් මේ සියලු කාර්යයන් මේ රෝග තත්ත්වය වැඩිවීමටත් රෝගීන් අනවශ්‍ය විදිහට පීඩාවට පත්වීමට සහ අවදානමට ලක්වීමට හේතු වෙනවා. දැන් මේ වෙනකොට අපිට තියෙන සම්පූර්ණ රුධිර පරීක්ෂණ වලට තියෙන පහසුකම් වලට අනුව මේන රෝගීන් කන්දට කිසිසේත්ම අවශ්‍ය පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම කිසිම රෝහලක් මේ වෙනකොට මේ පරීක්ෂණ පහසුකම් වැඩි දියුණු කරලා වඩා වේගවත්ව මේ පරීක්ෂණ කරලා දෙන්න කියන ඉල්ලීම කරලා නැහැ. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ මේ වෙනකොට බඳවා ගැනීමට ඉන්නවා 100කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ට පත්වීම් දෙන එක මහා භාණ්ඩාගාරයෙන් අත්හිටවලා තියෙනවා. එතකොට අපිට මේ සියල්ල එක්ක මේ සේවාවන් සපයන්න බෑ. ඒ නිසා අපි මහා භාණ්ඩාගාරයට කියනවා අධිවසංගතයක් ඇති වෙලා රටේ රෝගීන් මිය යන තත්ත්වයක් ඇති වෙලා රටේ අධිවසංගතයේ හින්දා මේ කඩාවැටෙන කඩාවැටිල්ලයි මහා භාණ්ඩාගාරයේ මුල්ලිමේ නියමයයි අතර තියෙන ආර්ථිකමය තත්ත්වයන් සලකලා බලන්න. ඒ නිසා මේ අත්හිටවල තියෙන බඳවා ගැනීම වහාම නැවත බඳවා ගැනීම සඳහා අවසරයක් විදියට දෙන්න. එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙනවා මේ පරීක්ෂණ වලට යන කාලය වැඩි කරන්න. ඒ කාලය වැඩි වුණාම වෛද්‍යවරුන්ට වෙනවා ඔවුන්ව රෝහල්ගත කරන්න. රෝහල්ගත කරාම ඔවුන්ට තියෙන පහසුකම් අඩු වෙනවා සහ වියදම වැඩි වෙනවා. ඒතර මේ සියල්ල මම හිතන්නේ කල්පනා කරන්නට ඕනේ කමිටුවල අපි නැහැ. ඒ අය මේවා ගැන දන්නේ නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේවා ගිහිල්ලා මහා භාණ්ඩාගාරයට කියන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වල ඉන්නවා. ඒ නිසා මේ සියල්ල එක ගත්තාම මේ එන අධිවසංගතයට රසායනාගාර පැත්තෙන් අපිට මූණ දෙන්න ඉතාම අවම පහසුකම් ප්‍රමාණයක් තියෙන්නේ. ඒක පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කරන්නට කියන එක අපි කියනවා. ඒ කාරණාත් එක්ක බැලුවම ජනතාව අතරමං වෙලා ඉන්නවා. දැන් ඔබ මිනිසුන්ට විවිධ වෛරස් වර්ග කියනවා. අධිවසංගතය කියනවා, ඩෙන්ගු කියනවා, කොරෝනා කියනවා. ජනතාව දන්නේ නැහැ මොකක් තමන්ට ඇදිලා තියෙන්නේ කියලා. ඒවා මේවා තෝරා බේරගෙන කොහොමද වෛරසය කොහොමද ඇති මොකද්ද කොහෙද යන්නේ මොනවද කරන්නේ මිනිස්සු අතරමං වෙලා ඉන්නවා. ඩෙන්ගුද හෙටමැරෙයිද බරපතල රෝහල් ඉතිරිලා තියෙනවා, පිරිලා ගිහිල්ලා තියෙනවා මේ වෙන විට. ඉතින් මේ වෙන වෙන වශයෙන් කොහොමද මේ හඳුනගන්නේ? ඔයගොල්ලෝ පරීක්ෂකවරු හැටියට කොහොමද මේ කළ යුත්තේ?
පැහැදිලිවම අපේ රටේ ඕනෑම රෝගයකට අනුමාන වෛද්‍යවරයෙකු අනුමාන කරන ඕනෑම රෝගයක් සම්බන්ධයෙන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කිරීමේ හැකියාව අපිට තියෙනවා. අපි ඒක කරන්න මේ මොහොතේත් බැඳිලා ඉන්නවා. නමුත් ඒකට අවශ්‍ය පහසුකම් විශේෂයෙන්ම රසායනාගාර පරීක්ෂණ වලට අවශ්‍ය ප්‍රතික්‍රියක දෙන්නේ නැති එක, ගත්ත ප්‍රතික්‍රියක වලට බිලියන 5ක විතර ණය මුදලක් තියෙනවා ඒක ගෙවන්නේ නැති එක, අඩුවෙන් ගන්න පුළුවන් ප්‍රතික්‍රියක ගන්නේ නැතුව තියෙන මුදල් ටික කාබාසිනිය කරමින් 3 ගුණයක 4 ගුණයක වැඩි ප්‍රතික්‍රියක ගන්න එක සෞඛ්‍ය අමාත්‍යාංශය දිගටම කරමින් ඉන්නවා. ඊළඟට අපිට ඉක්මනින් පරීක්ෂණ කරලා වාර්තා ලබා දීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් අවශ්‍ය පහසුකම් දෙන්නේ නැති එක. ඊළඟට අපිට වේගවත් මේ පරීක්ෂණ ටික කරන්න අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම කරන්නේ නැති එක. ඉතින් මේ කාරණාවන් සියල්ල එසේ තිබියදී අපිට පුළුවන් උපරිමයෙන් මේ පරීක්ෂණ කරනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අඩුගානේ මේ තත්ත්වයන් සමනය කිරීමට දාන කමිටුවකටවත් සියලු පාර්ශව කරුව කැඳවන්නේ නැහැ. ඒ නිසා අපි කාරණා තුනක් කියනවා. අපිට විනාඩි 20ක් හෝ 25ක් ඇතුළත ඩෙංගු සඳහා අවශ්‍ය පරීක්ෂණය කරලා දෙන්න පුළුවන්. එකක් නතර කරලා තියෙන බඳවා ගැනීම ටික වහාම ක්‍රියාත්මක කරන්න. දෙක ඩෙංගු සම්බන්ධයෙන් තියෙන සම්පූර්ණ රුධිර පරීක්ෂණයට අවශ්‍ය ප්‍රතික්‍රියක, ඒ වගේම ඒකට අවශ්‍ය ප්‍රතිදේහ ජනක හෝ ප්‍රතිදේහ පරීක්ෂණයට අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල දෙන්න. ඒ වගේම මේ සමගම කොවිඩ් වසංගතය පැතිරෙනවා. එද අඩුම තරමේ අපිට ඒ තැනම අපිට පුළුවන් කොවිඩ් සඳහා ප්‍රතිදේහ ජනක පරීක්ෂණය කරලා ඩෙංගුද කොවිඩ්ද කියලා අඩු ගානේ වෙන් කරලා වෛද්‍යවරයාට හඳුනා ගන්න පහසුකමක් සපයන්න. ඉතින් මේ පහසුකම් ටික ලබා දෙන්නට නම් අපිට අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ අවශ්‍ය ප්‍රතික්‍රියක ලබා දීම කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ වගකීම අනිවාර්යයෙන්ම නොපිරිහෙලා ඉෂ්ට කරන්න. දැන් අපි දන්නවා දැන් පළාත් පාලන ආරමේ තිබ්බ චන්දනක් ඔක්කොම නවත්තලා දැම්ම හැබැයි මේ වෛද්‍ය සභාවේ ඡන්දය තියෙනවා. එතකොට අපි දන්නවා දැන් මේ ඇස් අන්ධ වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේවා කොහොමද කෘත්‍යවේදී විදිහට කරන්නේ? පැහැදිලිව මේ කාරණා දෙක ඔබ ප්‍රශ්න දෙකක් විදිහට ඇහුවට ඇත්තටම ප්‍රශ්න එකක් උතන තියෙන්නේ. දැන් අපිට වාර්තා වෙනවා පහුගිය මාස දෙක ඇතුළත ලංකාවේ සෞඛ්‍ය සේවාව පිළිබඳව ප්‍රශ්නාර්ථ ගණනාවක්. එකක් අපි ජැක්සන් ඇන්තනි මහත්මයාගේ අද ඉන්න තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් බරපතල චෝදනාවක් කරනවා. ඒක දෙවනි හදිසි අනතුරක කියලා. ඊළඟට අපි මතක් කරා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගර්භණීය මාතාවක් මිය ගියා ඖෂධයේ වැරද්දෙන් කියලා කිව්වට ඒක හරියටම මොකද්ද කියලා අපි තාම දන්නේ නැහැ. ඊළඟට රාගම රෝහලේ වකුගඩු සම්බන්ධයෙන් කරන ශල්‍ය කර්මවලදී දිගින් දිගටම රෝගීන් 6 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ඒක සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා. ඊළඟට අක්ෂි ජාතික අක්ෂි රෝහලේ විසබීජයක් ගියා කියලා රෝගීන් කීප දෙනෙකුට ඒ විසබීජය ගිහිල්ලා වුණ ආසාදනයට ලක් වෙලා ඊට පස්සේ දැඩි සත්කාර ඒකක සහ ශල්‍ය වාට්ටු කීපයක් වසලා දැම්මා. ඊළඟට අලුතෙන්ම වාර්තා වෙනවා මහා නුවර එළිය රෝහලේ අපි දැක්ක පුවත්පත වාර්තා කරලා තියෙන රෝගීන් 10ක් අන්ධ වුණා කියලා. ඒක සම්පූර්ණ අන්ධ වීමද නැද්ද කියන කාරණාව ගැන අපි තවම කියන්නට එකඟ නැහැ. නමුත් කිසියම් ගැටලු සහගත තත්ත්වයක් රෝගීන් 10 දෙනෙකුට ඖෂධයක් නිසා ඇති වෙලා තියෙනවා. ඒතර මේවා ඇතුලේ තියෙනවා රෝගීන් විසින් මේ රටේ සෞඛ්‍ය සේවාව ප්‍රශ්න කරන තැන්. ඒතර මේ ප්‍රශ්න නිරවුල් කරන්න ඉන්න ආයතනය තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේ මම මතු කරපු ප්‍රශ්න 10ට අද වෙනකොටත් මොකුත්ම කරන්න බැරි වෙලා තියෙනවා. එහෙම යාන්ත්‍රණයක් නැහැ. අපි කියනවා නම් දියුණු රටවල් වල තියෙන ක්ලිනිකල් ඔඩිස් එහෙම නැත්නම් සායනික විගණන වගේ දේවල් කරන්න අවශ්‍ය තාක්ෂණය නැහැ, අවශ්‍ය යාන්ත්‍රණය නැහැ. ලෝකේ බොහෝ රටවල් වල මේවා ඩිජිටල් පුස්තකාල හරහා එහෙම නැත්නම් કૃතිම මොළ හරහා තමයි මේ වගේ දේවල් වලට විසඳුම් හොයන්නේ, විසඳුම් දෙන්නේ, ඒ වගේම මේවා පිළිබඳව නිර්දේශ දෙන්නේ. ඒතට ඒවා ගැන කිසිම විමසිල්ලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නැහැ. හැබැයි ඒ අතර මේ වෛද්‍ය සභාවේ ඉතා පැහැදිලිව තියෙනවා මුල්ම ඡේදය ඇතුළේම ඒ ව්‍යවස්ථාව ඇතුළේ ඒ නීතිය ඇතුළේ මේ වෛද්‍ය සභාව පිහිටවලා තියෙන්නේ මේ රටේ හෙල්ත් සීකර්ස්ලාට. එහෙම නැත්නම් සෞඛ්‍ය සොයන්නෝ, එහෙම නැත්නම් රෝගීන්, එහෙම නැත්නම් රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සඳහා වෘත්ති එකෙක් අතින්, එහෙම නැත්නම් වෘත්තිමය භාවිතයක් හින්දා, එහෙම නැත්නම් ඔවුන්ගේ සදාචාර සම්පන්න බව හින්දා, එහෙම නැත්නම් රෝගයේ ඖෂධයක් හින්දා, එහෙම නැත්නම් ඖෂධයේ තත්ත්වය හින්දා රෝගියෙකුට ඇතිවන අනතුරක්, එහෙම නැත්නම් නොසලකා හැරීමක්, එහෙම නැත්නම් ඔහුට කරන කෙනෙහිලිකමක් පිළිබඳව
හොයලා බලලා ඒක සම්බන්ධයෙන් සාධාරණ ඉෂ්ට කරන්න තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තියෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ කොයි වෙලේද මේ නීති වෙනස් කරන්න කියලා. අද වෙනකොට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍යවරුන්ගේ ඡන්දයෙන් ඒකේ පාලක මණ්ඩලය පත් කරන සාමාන්‍ය දේශපාලන පොරපිටියක් වෙලා තියෙනවා. මේ වෙනකොට රෝගීන්ගේ ආරක්ෂාව හොයන්න වෛද්‍යවරු ඡන්දේ ඉල්ලනවා. වෛද්‍යවරුන්ට විතරයි ඡන්ද බලය තියෙන්නේ. ඒකට පත් වෙන්නේ වෛද්‍යවරු උනාට කමක් නැහැ. අපි කියනවා මේකේ කන්සියුම එහෙම නැත්නම් මේකේ කස්ටම එහෙම නැත්නම් මේකේ සේවා ලාභියා රෝගියා නම් රෝගියා තමයි මේ ඡන්දයට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ වගේම මේ වෛද්‍ය සභාව ඇතුලේ වෘත්තීන් සෞඛ්‍ය වෘත්තීන් ගණනාවක් තියෙනවා. ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් මේක ඇතුලේ නැහැ. ඔවුන් පාලනය වෙන්නේ නියාමනය වෙන්නේ කොහොමද කවුද ඒ දැනුම කොහෙද තියෙන්නේ කියන කාරණාව පිළිබඳව වෛද්‍ය සභාව මෙතෙක් කල්පනා කරලා නැහැ. එතකොට එක පැත්තකින් සෞඛ්‍ය සේවාවට බරපතල චෝදනා එල්ල වෙමින් තිබියදී ඒක නියාමනය කරන්න ඉන්න ලංකාවේ සෞඛ්‍ය නීතිය පාලනය කරන්න ඉන්න තැන අද ඡන්ද පොරපිටියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එහෙම ඒවා සිද්ධ වෙද්දී මේ රටේම ව්‍යවස්ථා සම්පාදනය කරන පාර්ලිමේන්තු අමාත්‍ය මණ්ඩලය ඇමතිවරයා ලේකම්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩි නින්දක පසු වෙනවා. ඉතින් ඒ නිසා රටේ සෞඛ්‍ය සේවාව අභාග්‍ය සම්පන්න තැනකට යන එක නවත්තන්න හැකියාවක් නැති වේවි. ලක්තිරණ පුවතකට එහා කී රට ගැන කුමක්